කියන්න යන කතාව මේ දවස්සල බොහෝ දෙනා කතා බහට ලක්වෙන කතාවක් ඒ හරිම ලස්සන ආදර කතාවක් හැබැටිකක් දුක්බරයි කෙසේ නම් මුදු මේ ආදර කතාවය අයිදිකරුවන් දෙදනට කිසිද දුකක් කරදරයක් නොවී ජීවිත කාලේ පුරාවට නිදුක් නීරෝගීව සත්වටින් ජීවත්වන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ දිගහැරෙන්නේ එම අපූරු කතාවයි අදට හරිටම අවුරුද්ධකට කාලියෙන් ඔයා ලස්සනම ලස්සන මන හලියක් විදිහට හැඩවෙලා මගේ ජීවිතයට එන්නේ. අපි කාලයක් තිස්සේ දැකපු අපේ හීනේ හැබැයි කරගෙන ඇත්තරම ඔයා එදා හරිම ලස්සනයි මැනික. ඒත් එදා ඔයා ඒ විඳපු සැහැල්ලව මට හිඳගන්න හයියක් නොතිබබේ ඔයා හරියට නොදැනඋන්නු ලොකු කතාවක් මම දැනගෙනඔන්නු නිසා වෙන්න ඇති. ඔයාගේ හිනාාවෝම විතරක් දකින්න ආසාවෙන්න දෙපු මට. කියන වචනේ. මටවත් දරාගන්න පුළුවන් කියලා. හිතා ගන්න අමාරු මහ වේදනාවල් මගේ ඇසි සරහම ඔයා විදිනවා බලන්න මට සිද් කලා. ඒ දිහා බලා ඉන්නව හැර මට කරන්න දෙයක් නෑ නේද කියලා දැනුණු වේදනාව. මට මෙහෙමයි කියල කියන්න බැහැ පැන්චි. ඔයාගේ කොන්්ඩෙට ඔයාටත් වඩා මම ආස කලා කියලා ඔයා දන්නවා. ඒ ත්‍රීට්මන්ට් නිසා ඒ ලස්සන කොන්ඩ ගැලවි ගැලවි ගිහාම තැනින් තැන ඉතුරුුණු කොන්්ඩ ගස්ික වුණත් ට්‍රීම් කර. මමද කියල තාම මට හිතෙනව මැනික මේ හැම වේදනාවක්ම ඔහුලගෙන ඔයා ආයාසෙන් හිනා වනාා පැංචි. ඒ මම වැටේ කියල බයිෙන් මමත් පුළුවන් තර මුොයායක හිනාාවනා අපිට ගොඩාක් දේවල් නැතිවුනා මැනික ඒත් අපි දෙන්නා එදාටත් වඩා ආදරෙන් අද ඉන්නව දැනෙන ම මට ඒ වගේම මට විශ්වාසයිමී අවුරුද්ධි අපිට අමතක වුණේ ඇත්ත හිනාව අපට අයි හඹවේවි කියලා. මටත් තෝනි ආයාසෙන්නදිව. හැමෝ මේක්ක නිරායාසනායත් හිනාවෙන්න. ආසයි සාරිපොට පටලවන් ආයත් චූටි ටීච ඉස්කෝලි අනවා බලන්න. ආදරේමගේ මැනික ගොඩාකාදරේ හැපි වෙඩි නැනිවසරිමයිල්ලාව්. ඉතින් මේ කතාව බොහෝම ආදරණීය යුුවලක් ගැනයි ඕවුන් මීට වසරකට කලින් තමයි යුගදිවයට පිවිසෙන්නේ. අද වෙනකොට මේ ආදරණීය සැමියගේ ආදරණීය බිරිඳ. දරුණු පිළිකා රෝගයකින් පෙළෙනවා. ඇයි වෘතියෙන් ගුරුවරයා. ඉතින් මේ ආදර කතාව විවාහයකින් කෙළවැරවෙලා අද වෙනකොට අවුරුද්දක් ගත වෙනවා. මේ ආදරණීය යුුවල අවුරුද්ධේ විවාහ සංවස්සරය සමරණ ගමන් තිබ්බ පුංචි සටහනක් තමයි මේගෙන. ආවේ! මෙ කතාවේ කතානායකයාගේ ආදරණිය පුංචි සුරංගනාවිට ඉක්මන් සුවේ ලැබිලා ඔවුන් දෙදනාගේ බැඳීම තව තවත් ශක්තිමත් වෙලා. බොහොම සතුටින් ගොඩක් කල් ජීවත් එන්න දීර්ඝාශ්‍යය දෛර ශක්තිය වාසනාව ලැබෙන්න කියලා මුළු ලෝකයක් මෙවෙලාවෙේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔවුන් දෙදනාටම අපි සියලු දෙනාම ආශිර්වාද කරමු. බුදු සරණයි! ඉක්මන් සුවය ලැබේවා.